හෝ දෙන්න මාමේ කකුල. අලන්න පපඩි හඳු. මොකද උනේ මාමේ? ලේනවනේ. गानक नया නන්දිපාල මාමේ කොහෙ යන ගමන්ද? පන්සලටද? පන්සලට? පන්සලට කොහොම යන්නද සිදුව පුතේ? ලොකු හාමුදුරුවන්ගේ මූණ දිහා බලන්න බෑ. දරුවෙක් නැති වෙච්ච අප්පච්චි වගේ මූණ මැලවිලා ගිහිල්ලා. කොහොමද ලොකු හාමුදුරුවන්ගේ මූණ බලන්නේ? හැමෝම ඉන්නේ දුකෙන් තමයි. හැමෝම ඉන්නේ දුකෙන්. පොඩි හාමුදුරුවෝ කියන්නේ හිතකින් වක්වත් පවුන කරපු කෙනෙක්. ඉතින් කාටත් ඒක දරා ගන්න බෑ තමයි. පොඩි සාදුව කාටවත් හොයා ගන්න බැරි වුණා. පොඩි සාදුව ගැන කිසිම විස්තරයක් නැහැ. මේ මගේ පුතාටත් හොයා ගන්න බැරි වුණාද? ඔව් බැරි වුණා. මට දැන් මහා ලොකු දේවල් කරන්න බෑ මගේ පුතේ. දැන් මම දිරන්න ඕන මෙන්න තියෙන ගහක්. හැබැයි එකම එක දෙයක් පුතාට දෙන්න පුළුවන්. ඒ මොකද්ද නන්දි බාල මාමේ? අපේ අප්පච්චි මට දුන්න අඳුනක් තියෙනවා. මං ඒක පුතාට දෙන්නම්. ඒකෙන් මටත් වඩා හොඳට පුතාට පෙනෙයි. තව බලන්න පොඩි ආහුදුර කොහෙද ඉන්නේ කියලා. ඕන නෑ මාමේ. මට ඒව ගැන විශ්වාස නෑ. ඒව ගැන විශ්වාසයක් නෑ? නෑ. මට විශ්වාස හිතේ ශක්තියයි රාහුල සාදුයි ලොකු සාදුයි කියලා දුන්න ධර්මයේ ශක්තියයි විතරයි. වෙන කිසිම දෙයක් ගැන මට විශ්වාස නෑ. පුතේ විශ්වාසයක් නැතුව අඳුන් බැලුවට වැඩක් නෑ. මුකුත් පේන්නේ නෑ. කමක් නෑ. මට බලන්න බැරි වුණාට මාමට පුළුවන් නම් බලන්න. හොඳයි. පුතා කියනවා නම් මං උත්සාහ කරලා බලන්න. මේ වෙලාවේ පොඩි සාදුව හොයාගන්න හැමෝම මහන්සි වෙන්න ඕන නන්දිපාල මාමේ. අපි හැමෝම මහන්සි වෙනවා. නන්දිපාල මාමත් මාමට පුළුවන් විදිහට මහන්සි වෙන්න. හරි. පුතා කියන දෙයක් වෙච්චාවේ. මම යනවා මාමේ. මේ මගේ පුතා මං ගිහින් දාන්නද? එපා. මම තනියම යන්න. කොල්ල මගේ ඉස්සරහා හිටියේ අඬන්න බැරි කමට. ඉස්සර නම් අපේ අප්පච්චිගේ අඳුනට ඩිංගිරිගේ අඳුන පරාදයි. දැන් ඒව පිච්චිකට ගණන් ගන්නෑ. ඔක්කොම දැන් බාල්දු වෙලා. අපච්චි මේ ලෝකේ කැරකෙවෙනවා. ඔව් මේ ලෝකේ කැරකෙවෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. නව ලක්ස් සුවඳවත් සුසිනිදු සමකට මගේ විශ්වාසයේ ලක්ස් සමාදී
අපේ හිත්තුවාලේලා ගල්න ලේත් එක්ක බලද්දි මේක මොකද්ද පොඩි හඳුරුනේ මොකද්ද මාමේ කිව්වේ මොකුත් නෑ කිට්ටක් රිදෙනවා කියලා කිව්වා बेहद कर मंगा राहुल सोरते महा मुहूदर मटते हितन हामुद्रुवि रटपुरा नतिविच्च लमाई गुडा खंबवने मुहुदायने करोल वाटवली उबोहां सिखियाने सोरतटत एहम दया कियलद हितट कोई तरांग हेंगीम एति वेनोद राहुल यहापत दे वगेम अयापत दे मगे हितट एनो भिक्षुवकट वगेम पियेकुट दनेन हेंगीम මේ වෙලාවේ මට දැනෙනවා රාහුල මට ඔබ වහන්සේ ගැනත් බය හිතෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ඕනකට වඩා හිතලා ආයෙත් ලෙඩ වුණොත් දරුවෙක් නැති වුණාට පස්සේ තාත්තා කෙනෙකුට නිරෝගී සුවයක් මොකටද රාහුල මට ඊටත් වඩා වෙනස් විදියකට හිතෙන්නේ නැහැ. හේත් මං හැම වෙලාවෙම භික්ෂුවක් කැටියට හිතන්න මාංශ ගන්නවා. බැඳීම් කියන්නේ කොයිතරම් අමාරු හැඟීමක්ද කියලා ඇත්තටම දැනෙන්නේ දැන් හාමුදුරුවනේ. හරියට දානේ වේලක් ලැබුණද දන්නේ නැහැ. නේද රාහුල? කරවල වැටුනම සෝරත තනියම ඉන්න බයයි. අපි ටිකක් සද්දෙන් කතා කරොත් සූරතගේ ඇස් වලට කඳුළු එනවා මතකද රාහුල විහිළුවක් කළේ තව එකක් තියෙනවා සන්ක්‍රික් ගෙදර බොන බීම එක බගින කතාව ඇත්ත रटे मुखे खरी मिनि रंग मट्टुक रोन उंगे मे रटे महाराज मे गमे हूट बाय मंबाई ना नंदीपाल मट नाम पेबलकर वेडवल हिस्बावा किसी तेरू मे ओहे हतिदागन दुगण मनोहरी होयागन नौ थे देखूद उभिता
ඌ මට තඩි බාදි මට තඩි වාන තිබුණා මොකද ඌට තියෙන අතපය මතය මටත් තියෙන්නේ හැබැයි මං එහෙම කරේ නැහැ මං වැඩ කරන්නේ මොලෙන් මොලේ තියෙන එක කවදාවත් නිස්කාරණේ අතපය හොල්ලන්නේ නැහැ නන්දිපාල අන්න එනවා මම මේ තමුන්වාන්සේ මුළු ගම් පුරාම හොයනවා ඒ මොකටද අපි තින් හිට උදේ 10ට පොලිසියද හම්බෙනවා පොලිසිය හම්බෙන්න ඇයි තු බඳන්නේ මම පොලිසියට කොටු කරන්නද හා හතරලා ඉඳපන් රංගමල්ලි මෙහතරලා ඉඳපන් නන්දිපාල ඔකව තරපන් රෝහිත බබලයන් ඇතුළට රංගමල්ලි බලයන් නෑ නෑ නන්දිපාල ඌට ඕන මට ගහන්නනේ හරි හරි ඌ ආවෙ මට ගහන්නනේ ගහන්න කියපන් ඇයි බලන්නේ ගහපන් මතක තියාගන්න එක පාරක් උඹට උස්සලා මට අන්න පොලිසිය ලියලා තියෙනවා හා ඊට පස්සේ රෙජියට උඹ මරණ තර්ජන කරලා තියෙනවා මං ඒකටත් පොලිසිය එන්ට්‍රියක් දැම්මා පැමිණිලි දෙකයි උඹට තවත් මොනවා හරි පොලිස් පොතේ ලියා ගන්න ඕනද හා හරි හරි මෙහාට යල්ලා අංග බල්ලි පලයන්කෝ නෑ පොඩ්ඩෙන් දහන්කෝ මතක තියාගනින් එක වැරද්දකට මාස 6යි එතකොට වැරදි තුනට 18 මාසයයි ළඟදි මගුලක් ගන්න නේද ඉන්නේ බහලා තියනවද හිරගෙදර මගුල් උත්සව ගන්නවා කියලා හා හරි දැන් ඔබ හිතන් ඉන්න ඔබ දිනුවයි කියලානේ මට උඹ වගේ පගර නැට් එකට ගහන්න ඕනේ නෑ බා නට්ට හරි සදේ ඔබ නට්ට ඔබ කටවහන් හිටුකෝ රංගමන්දි යන්ද එන්ට්‍රි කිල්ලාස් කරගන්නේ කියලා රෙජිය මෙහෙන් නාහෙන් අඬනවා. මගේ යාළුවගේ ඉල්ලීම අහක දාන්න බැරි කමක් මට නැහැ. උඹට මේ ගමේ ඉන්න ඕන නම් කාය කීමක් හරි හලකමක් නැහැ. එන්ට්‍රි ලාස් කරගනි. හරි. මං එන්ට්‍රි කිල්ලාස් කරගන්නා. ඊට රෙජියත් පොලිසියට එනවනේ. මොකද උඹ මට ගැහැව්වේ රෙජිය ඉස්සරහදීනේ. ඊට පොලිසියේදී රෙජිය ඉස්සරහදීම ඔබ මගෙන් සමාව ගන්න ඕනේ. එතකොට මම මගේ යාළුවා ගැන සලකලා ඔබට සමාව දෙන්න. ඔබෙන් සමාව ගන්න මම? ඒක කොහොම රංග? ඒක අපි දන්නවා. ඔබ දැන් පලයන් කොරංග මල්ලි. කිව්ව මහලා පලයන්කෝ. ඔබට වඩා හාල් පාරුවන්ට මම පාඩම් උගන්වලා තියෙනවා රංග. සෝරතෝ හොයාගමු හාමුදුරුවන් අපි උපරිමයෙන් උත්සාහ කරමු සෝරත ගැන හොඳටම දන්නේ අපිනේ රාහුල මෙච්චර ලොකු කාලයක් සෝරතට තනියම ඉන්න බෑ කොහෙත්ම සෝරතට තනියම ඉන්න බෑ මේ තරම් කාලයක් ඉන්න තැනක හොඳින් ඇති හාමුදුරුවන් සිදුවට යන්න පුළුවන් දුර සීමා සහිතයි. ඒ දුර තවත් වැඩි කරලා දෙන්න පුළුවන් රාහුලට. මගේ හිත කවදාවත් භාවනාවට එකඟ නොවුනේ නෑ හාමුදුරනේ. ඒත් මට තේරෙනවා රාහුල. මේ වෙලාවේ වික්ෂුවකට බොහෝ දේවල් කරන්න පුළුවන් රාහුල වගේ ධ්‍යානලාභී භික්ෂුවකට බොහෝ දේවල් කරන්න පුළුවන් රාහුල සිදුවේ ශක්තිය ලබා දෙන්න මං උපරිමයෙන් උත්සාහ කරනවා හාමුදුරනි මං උත්සාහ කරනවා ජීවිතේ පරදුවට තියලා හරි මං උත්සාහ කරනවා හාමුදුරනි උත්සාහ කරලා බෑ රාහුල මේ දේ කරන්නම ඕන මේක සෝරතගේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් රාහුලගේ නායක හාමුදුරුවන්ගේ
ආයාචනයක්. ඥානරත්න ලුකුහාමුදුරුවන්ගේ අනක් නියෝගයක් ආඥාවක්. එක තුවාල වලට දාන්න ඕන එක එක බෙහෙත් කියලා. නැත්තම් තුවාල නරක් වෙනවලු. ද ඔක්කොම පඬිතු කන් ටික දන්නවා. මේව කැලේකට ආවම අතරමං වෙනවා කියන එක දන්නේ නැහැ. ද මහලුකු ලුකු හාමුදුරුවෝ එක් කියලා දීලා නැද්ද? ලුකු හාමුදුරුවෝ හැමදාම කියනවා ලුකු හාමුදුරන්ට හරි රාහුල හාමුදුරන්ට හරි නොකිය කොහෙවත් යන්න එපා කියලා. නැගිටි ඒ කියන දේ ඇහුවද? ලොකු හාමුදුරුවෝ කියපු දේ ආපු නැති එක පවක්. ඒ පව තමයි මේ පළ දෙන්නේ. පව පළ දෙන්න කලින් මට හම්බෙච්ච නිසා හොඳයි. අර වලහට ඉවටනන දෙයියන්ගේම පිටයි. නෑ තිම්මා පන්සලට එක්කන් යන්නකො. මේ තුවාලෙත් එක්ක මට දැම්ම යන්න වෙන්නේ. ඔය සිරු ගල් වල දාලා පොඩ පැත්තකට හිටියනම් හොඳයි. මට පුළුවන් වෙලාවට මං යන්නේ. සිරු ගලවන්න. SLT 4G අපි අගයන්නේ ඔබවයි. මොන ක්‍රමයකින් හරි මම ඒක නවත්තනවා හාමුදුරුවනේ. රාහුලගේ උපරිම ශක්තිය යොදන්න. මානසික ශක්තිය වගේම කායික ශක්තියත් මේ වෙලාවේ ඉතාමත් අවශ්‍යයි. ඔබ වහන්සේට මේ මොහොතේ සිඳු ගැන කිසිම විශ්වාසයක් නැහැ වගේ. මමයි